අයිබවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහපැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත වේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන්ගේ හඬපටක් තමා සතුයි. මන්ත්‍රී රංජන් පාර්ලිමේන්තුවේදී කියයි. අඩු ආදායම් ලාභී පවුල්වල සමාජිකයන්ට රැකියා ලක්ෂයක් දෙන වැඩසටහනේ අයතුම්පත් කැඳවීම ඇරඹේ. මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයේ වාර්තාව ඊයේ දින සභාගත කර තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවෙන් සිදු කරන ලද භාණ්ඩාගාරයේ බැඳුම් කරන එකතු සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව සභාගත කිරීමට යෝග්‍ය බවට මම තීරණය කරමි. තවද මේ භාණ්ඩාගාරයේ බැඳුම් කරන එකතු අදාළ ජනතමත් ආරම්භ කර තිබෙන සහ ඉදිරියේදී නීචානුකූල දත්ත යටතේ පවත්වාගෙන යාමට මෙම තීරණය කිසිදු ආකාරයකින් එකී අධිකරණ ක්‍රියාමාර්ගයන්ට බාධාවක් බලපෑමක් සිදුවීමට අවකාශයක් නැතිවන බවද මාගේ විශ්වාසයයි. මෙම වාර්තාව ඔබතුමා අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට තීරණ ගැනීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. නමුත් මම හිතනවා පාර්ලිමේන්තුවට තමයි අපේ රටේ මුදල් පිළිබඳව ප්‍රධාන අධිකාරි බලය තිබෙන්නේ. අපේ රටේ මහජනයාගේ ධනය මොනතරම් ප්‍රමාණයක් පැවති පාලනයන් විසින් විනාශ කොට ඇත්තිනවාද කියන එක පිළිබඳ නිල්දරව් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මේ සතියේ දින දෙකක විවාදයක් ගරු කතානායකතුනි මේ සඳහා අපිට ලබා දෙන්නේ. මේක තවදුරටත් කල්තබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අද ඔබතුමා ඉදිරිපත් කරනවා නම් හෙට සහ අනිද්දා කියන දෙදින තුල මේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව අපි විවාදයක් කරමු. ඒක මට තනියම ගන්න බෑ ගරු මන්තුමන් පක්ෂනායකතුමන් කැස්සීමක් ඇඳවල අපි ඒකට සාකච්ඡා කරමු. ගරු කතානායකතුමනි, වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔබතුමා ගත් තීන්දුව පිළිබඳව අපේ ප්‍රසාදය අපි පළ කරනවා. මේ දැවැන්ත මූල්‍ය වංචාව යට ගහන්න වැහෙන්න ඉඩ නොදී අපි මේකට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන මතය අපි සියලුම දෙනා ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. විවාදයකට පමණක් සීමා නොකර මේ සඳහා මේ හොරකමට දායක වුණු ඉහළ ඉඳලා පහළ සියලුම දෙනාට දඬුවම් ලබා දීම දක්වාම ක්‍රියාත්මක වෙන්න ඔබතුමාගේ අධීක්ෂණය යටතේ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාගේ තීරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟතාවයේ තිබෙන බවයි පෙනෙන. මම හිතන්නේ ඒක ඉතා වැදගත් කරුණක්. ඒ වගේම මෙම කරුණ පිළිබඳව මේ පවතින දැනට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරලා තිබෙන. ඒතොර ඒ නඩු විභාගය සමාන්තර කාරණයක්. මේ කරුණ කෝප් කවිරුට කොහොමත් ලබා දුන් දේ සම්පූර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම තා වැදගත්. මොකද මේ විෂය පිළිබඳ අවබෝධයේ තියෙන ස්වාධීනව හිතලා බලන නිගමනවලට එළඹෙන්න පුළුවන් සියලු දෙනාට එතකොට ප්‍රවේශයක් ලැබෙනවා නිගමනවලට එළඹෙන්න පුළුවන්. මොකද මෙම බරපතල වංචාව උපයෝගී කරගෙන ඒ නියම වරදකරුවෝ එක පැත්තක ඉඳද්දි කිසිම සම්බන්ධයක් නැති මිනිස්සුන්ට බරපතල චෝදනා එළවුවා. ඒ නිසා මේ විවාදය ඉක්මනින්ම ලබා දිය යුතුයි ගරු කතානායකතුමනි. හොඳයි, මම ගරු සභානායකතුමා විපක්ෂ නායකතුමත් එක්ක කතා කරලා අපක්ෂ නායකයෝ කතා කරගමු. ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන්ගේද හඬපට තමා සතුව පවතින බවත් ඒවා ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් හමුවට සාක්ෂි ලබා දීමට තමන් ඉදිරිපත් වීමටද සූදානම් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා. ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට මෙම වසරේ ජනවාරි මාස පළවන දිනේ වන විට රජයේ රැකියා ලබා දෙන බවට පොදුජන පෙරමුණ මැතිවරණ වේදිකාවේදී පොරොන්දු ලබා දෙනු ලැබුවා. එසේම මෙම වසරේ මාර්තු මාස පළවන දිනට පෙර දැනට සිටින සියලුම රැකියා විරහිත අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දෙන බවටත් එහිදී අවුරුදු 35 උපරිම වයස් සීමාව නොසලකා හරින බවටත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා පසුගිය 13 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබුවා. සියලුම රැකියා විරහිත උපාධිධාරීන් 2020 මාර්තු මාස පළවෙනි දිනවල විට රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට සැලසුමක් රජය විසින් සකස් කොට තිබේද? 2016 12 31 වෙනි දින වෙන විට උපාධිය සපුරා ඇති සංඛ්‍යාව අතරින් 2018 වසරේදී පළමු අදියර ලෙස 360ක්ද දැන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව අභ්‍යන්තර හා බාහිර යන දෙකොටසම දෙයංශයෙන්ම 44,000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා දැනට සැලසුම් සකස් කරමින් පවතී. සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේ
සීමා ව්‍යවස්ථාට අනුව ඔවුන් බඳවා ගැනේ. ඒ රාජ්‍ය සේවයේ අවශ්‍යතා අනුව ඉදිරියේදීත් බඳවා ගැනේ. ජනාධිපතිවරයෙන් පසුව වත්මන් ආණ්ඩුව විසින් මිලේනියම් ටැලන්ට් කෝපරේෂන් ආයතන සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම නැවත සලකා බැලීමට සූදානම් වන බවත් ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා කැබිනට් අනුමැතියකින් 90 කමිටුවක් පත් කරන ලද බවත් පසුගිය දෙසැම්බර් මාසයේ ජනමාධ්‍ය විසින් වාර්තා කළා. ඉතින් මම දන්නේ නැහැ ජනාධිපතිවරණ වේදිකාවේදී අධ්‍යයනය කිරීමකින් තොරවද මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරේ. ඉතින් ඒක කෙසේ වුවත් ආණ්ඩුව දැන් තීරණයක් කරන් තිබෙනවා මේ පිළිබඳ අධ්‍යයනය කරන්න. එම කමිටුවට අදාළ අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා යම් කාල රාමුවක් ලබා දී තිබේද? එම වාර්තාව ලැබුණු පසුව සභාවට ඉදිරිපත් කරන්න කටයුතු කරන්නේද කියලා දැනගන්න කැමතියි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ රටට හානි කරන නිසා එදා විරුද්ධ පක්ෂයේ සිටපු අපි ඉතා පැහැදිලිව ඒ පිළිබඳ එළිදරව් කරා. අදාළ කමිටුව පත් කර ඇත. ඉතා පැහැදිලිව අපේ රජය කාල රාමුවක් දීලා ඒ කාල රාමුව තුළ ඒ අවසන් කරන්නට තීරණයක් ගෙන තිබෙනවා. අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 4ක කාලයක් ලබා දී තිබෙනවා. වාර්තාව ලැබුණු පසුව රජය ඒ පිළිබඳ සභාව දැනුවත් කිරීමට පියවර ගන්නවා. ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලෙනවා දූෂණ හෙළිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙළිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලෙනවා. මා හිතාමතා මේ හෙළිදරව් කරේ නෑ. මේ මගේ ගෙදර ආරක්ෂාවට වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටි හાર્ඩ් ඩිස්ක් මිසක් මං කවදාවත් එලි කරලා කාගේවත් පෞල් ජීවිත කාගේවත් සාමය නැතිකරන ඒව දෙයක් මම හෙළිදරව් කරේ නැහැ. අපි මේ සේරම කළේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරගම් කරපු හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනා එකතුලා මේ සටන ජයග්‍රහණය කරමු. ආණ්ඩුව හංගන සංවාද අද මේ සභාවේ මා සභාගත කරනවා නිර්භීතව. මම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් දැන් කියන්නම් මේකට නඩු දාන්නේ නැහැ පුතා. දැම්මොත් උන්ටම කෙල වෙනවා. මේකට කොමිසම් ගේන්නේ නැහැ. මොකද එයාගේ හඬ තියෙනවා. එයාගේ රූප තියෙනවා. මේ සේරම මම කළේ 2015 ජනවාරියට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුයකමක් ඉෂ්ට කරන්න මිසක් මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි කියන එක මම බොහොම අවංකව කියනවා. විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ නැත්නම් මට වැඩකුත් නැහැ. මේ දේශපාලනේ මට හරියන්නේ නැත්නම් මම යන්නම් ගෙදර. එතුමා කියනවා මේ සියල්ලක් කලේ ඔරුවල්ලන්න කියලා. මෙතුමා ඔරුවල්ලන්න ආවනම් කාන්තාවෝ රැකියාවක් ලබා ගන්න ආපුවම ඇයි අර එවන්න යන කාන්තාව සුදුද කියලා අහන්නේ? පෞගිය කාලේ සුදු චරිතයක් විදියට පෙනී හිටපු තමුන්නාංශගේ චරිතය කළු චරිතයක් කියලා මිනිස්සු අද වටාගෙන ඉවරයි තමුන්නාංශගේ රෙකෝඩ් වලින් තුලින්. මේ හඬපට ජවනිකාවේ කොටස් හැටියට මේ පාර්ලිමේන්තුවේ කිව නොයුතු සමහර වචන පාවිච්චි වුණා. කරුණාකර ඒවා හන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන මේ මම ඉල්ලා සිටිනවා. මොකද මේක හන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස අපි දන්නා සිටින ඒ නොකල යුතු යම් යම් කරුණු තිබුණේ පිළිබඳව. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමග පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්තුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනෝ සිංහ මහත්මිය මෙහිදී අසාම අනිතාවය ප්‍රචණ්ඩ අන්තවාදය ත්‍රස්තවාදය දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් පිළිබඳව අවධානයට යොමු කළා. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද මෙහිදී හැනා සිංහ මහත්මිය සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ අංශ මගින් කරන කාර්යයන්ගේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අගය කර තිබෙනවා. පාසල් දරුවන් වෙනුවෙන් ආහාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය බලාපොරොත්තු වන බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ අතර පාසල් දරුවන් වෙනුවෙන් එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ඇති බව තමන්ද හඳුනාගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතින්ද අවධාරණය කළා.
අග්නිතික ආසියානු සංගමයේ මෙහෙයුම් මණ්ඩල ප්‍රධානීන් සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාව සහ ආසියානු කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා තම රටවල් දැඩි උනන්දුවකින් පසුවන බව එම සංගමයේ නියෝජිතයින් ප්‍රකාශ කළා. මෙහිදී ශ්‍රී ලංකාව සහ අග්නිතික ආසියානු කලාපය අතර තවදුරටත් සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා විදුලි සංදේශ ආයෝජන සහ ප්‍රවර්ධන සංචාරක තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම අවශ්‍යතාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කර තිබෙනවා. මේ අතර කොළඹ කොටස් වෙළඳපළ තරවකාර සමාගම් නියෝජිතින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. කඩාවැටී ඇති කොළඹ කොටස් වෙළඳපළ නැවත යථාතත්වයට පත් කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. විවිධ හේතුන් මත ප්‍රමාද වන අසාමූහික පනත සම්බන්ධයෙන් මෙහිදී කොටස් වෙළඳපළ තරවකාර සමාගම් නියෝජිතින් වැඩි අවධානයක් යොමු කළ අතර අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ කිසිදු හේතුවක් මත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි. පසුගිය මහකන්නේ වගා හානි සිදු වූ ගොවියන් සඳහා රුපියල් ලක්ෂ 6000ක වන්දි මුදලක් රජය විසින් ලබා දී ඇති බව රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් න්‍යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන්ම 2018 2019 මහකන්නේ වගා හානි වලට දැන් මුදල් යවලා තියෙනවා. විශේෂයෙන්ම මේ යටතේ ගොවීන් 19394ක් අක්කර 29267ක් වෙනුවෙන් වන්දි ගෙවීමට මේ වෙන විට රුපියල් ලක්ෂ 6000ක් කෘෂි රක්ෂණ මණ්ඩලය වෙත රජය ලබලා දීලා තියෙනවා. ඒ නිසා අද ඉඳලා වන්දි මුදල් අදාළ බැංකුවලින් ගොවින්ට ලබා ගන්න පුළුවන්. අද ඉඳලා මේ මුදල් ගොවින්ට ලබා ගන්න පුළුවන්. මෙහෙම ඉල්ලුම් කර තියෙද්දිත් තවමත් මේ ගිණුම් වලට වන්දි මුදල් නොගිය තියෙන හරි තමන්ගේ වන්දි මුදල් නිර්දේශ වෙලා නැත්නම් ඒ අයට පුළුවන් අභියාචනයක් කරන්න රක්ෂණ මණ්ඩලයට දිස්ත්‍රික් කාර්යාලවලට යොමු කරන්න පුළුවන්. ඒ සඳහා වූ භෝග වර්ග නියම කරලා තියෙනවා. විශේෂයෙන්ම වි බඩයිරඹු සෝයා අර්තාපල් ලොකුලූණු හා මිරිස් වගාවන් මේවට සිදුවන වන්දි සඳහා මුදල් ඇවිම කරලා තියෙනවා. MCC ගිවිසුම අත්සන් නොකිරීම බහුතරයේ කැමැත්ත බැවින් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂයේද විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. මන් දැක්ක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා එක්සත් ජාතික පක්ෂයේ MCC ගිවිසුම සම්බන්ධව දෙබිඩි පිළිවෙත අනුගමනය කරනවා කියලා. එතුමා ජ්‍යෙෂ්ඨ නායකයෙක් විදියට මම එතුමා එක්ක චැලෙන්ජ් කරන්න යන්නේ නැහැ. නමුත් ඔය දිව දෙකේ කතා කියන දිව දෙකේ රඟපෑම් තියෙන දේශපාලඥයෝ ඉන්නේ ඒ කණ්ඩායමේ. ඒගොල්ල තමයි කිව්වේ MCC රටට අහිත කරයි. ඒගොල්ල තමයි කිව්වේ MCC කියන්නේ ඇමරිකානු කොලනියක් බවට මේක පත් වෙනවා. අපේ ඉඩන්ටික ඇමරිකාවට ලබා දෙන්න යනවා. අපේ රටේ ස්වාධීනත්වය නැති වෙන්න යනවා. අපේ රටේ ස්වෛරීභාවය බහුමික අඛණ්ඩතාවය නැති වෙනවා කියලා කිව්වා. කියලා MCC එක තරම් භයානක ගිවිසුමක් මේ රටේ මේ ඉතිහාසයේ ආවේ නැහැ කියලා තමයි පෙන්වුවේ මැතිවරණ කාලේ. ඒතර ඒගොල්ල කිව්වා එක ජනතාව පිළිගත්තා. 69 ලක්ෂයක් ඡන්ද දුන්නාම පිළිගන්නවනේ නේ. එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදය කියන පක්ෂයක් විදියට බහුතරයේ මතයට ඇහුම්කම් දෙනවා. ඒ නිසා බහුතරය අනුමත කරලා තියෙන්නේ MCC ගිවිසුම අත්සන් නොකරන්න. ඒ නිසා MCC ගිවිසුම අත්සන් කරනකොට අපි විරුද්ධයි. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඒකේ 70% හොඳයි, ඉතුරු 30 තමයි අවුල කියලා ඉවරලා. ඒ අර පෙරහැරේ මල් බයිසිකලේ අනවා වගේ ආව දාලා පෙන්නවා. ඔය ඉන්නවයි කියන්නේ මාර උගත්තු ටිකක් වියත්මකේ ආර්ථික ඔස්තාදලා ඉන්නවා ගුවා රටට ජාතියට ආදරය කරන මා උගත් බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවනේ. ඉතින් ඒ කාලේ බැරිුනේ මොකෝය MCC එක. මම අධ්‍යයනය කරන්න මුදල්ලා මාත් රජය බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වන සියලු දෙනා හට නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී. මේ අතර රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද මාධ්‍ය වෙත අදහස් පළ කළා. දැන් මේ රංජන රාමනායක මන්ත්‍රීතුමාව කතා බහ කරාද? මම දැක්කේ නෑ එතුමා. මම යනවා අමාත්‍යංශ ඇතුළට. කොහොමද ඉදිරි වැඩ කටයුතු ආණ්ඩුවේ? ඉස්සරගෙන යනවා. පළමු ලක්ෂයක් බඳවා ගන්න. ඒ ළඟට පද්දාරින්ග රැකියාදෙන් ඉන්නනේ මේ රටේ පොර අපි ඇනෝම් කළා තියෙනවා. ඔබේ ආණ්ඩුවේ පොර වලට ගෙවීම නොකර සියලුම සමාගම් ඇනෝම් නොකර හිටියේ. අපි ආවට පස්සේ ගෙවලා. මේ ඇනෝම් කළා තියෙනවා අපේ ඇටි කෘෂිකර්මයේ තමයි ප්‍රධානම යොමු වෙන්නේ. මගෙන් විශාල අස්වැන්නකුත් වෙනවා මේ පාර මාස්කන් වෙළඳ පොළට දාලා හාල්වල මිල 85%කට අඩු කරා. අමුතුම මේ ලොලුපස්සේ විසඳෙන තව කොච්චර සතියක් ඉතින් අපේ වග්ගීමක් නේ. ඒක පුද්ගලිකාංශේ වග්ගීමක්. පුද්ගලිකාංශේ දැන්
නිෂ්පාදක පුද්ගලික අංශයේ වෙළඳපොළ පුද්ගලික අංශයේ රාජ්‍ය මැදිහත් වීමක් නැහැ එළවලු. ඒ වුණා රාජ්‍යයක් විදිහට වග කියන්න ඕනේ නැද්ද? නෑ නෑ එළවලු ගැන වග කියන්න ඕනේ. එතකොට ජනතාව කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ? ඒ එළවලු මේ වෙලාවට තමන්ගේ තියෙනා වූ ලාභ එළවලු වලට යොමු වෙමින් තමන්ගේ පිරිමැසීම් තමන්ගේ ගම්වල තියෙන එළවලු පරිභෝජනය කරමින් කරගෙන යනවා. රංජනරාමනායක මහතා ගැන මොකද ඔබතුමාලගේ අදහස? අපි ගැන කතා කළේ වයි. ඒක අපට අයිති වැඩක් නෙමෙයි වගේ අපි අද පාර්ලිමේන්තුව ආවා මම දැක්කනේ අද පාර්ලිමේන්තුව හොඳයි අද පෝහාරික වාර්තාව කතානායකතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියන එක ඉතා හොඳ තත්ත්වයක් අපි බලාපොරොත්තු වෙනවා මහ බැංකු බැඳුම් කර සිද්ධිය ලොක්කොන්ගේ ඉඳලා පොඩ්ඩොන්ගේ ඉඳලා සියලු දෙනා මේ රටට හෙළිදරව් වේ කියලා සිද්ධිය පළවෙනියටම කැමිලි කරේ මම මේක අවසානයක් දකින්නකම් අඛණ්ඩව මේක පසුපස හඹා යමින් කටුක හිටපු අගමැතිතුමත් මේකට වග කියන්න ඕන කියලා කතාවක් කියන ඉස්සම අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම හිටපු අගමැතිතුමා ඇතුළු ඔය නෝට් කල්ලිය ගොඩාක් අය ඉන්නේ ඒ සියලු දෙනා මේකට එක්සත් ජාතික පක්ෂය කිසි විටකත් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින බව හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් අපිට පේනවා රනිල් සහ සජිත් අතර ද්වන්ද සටනක් ඇවිල්ලා තියෙනවා. දෙන්න සටන් කරනවා. දෙන්න කඳවුරු දෙකක් බැඳගෙන තියෙන්නේ. පිල් දෙකක් හදාගෙන තියෙන්නේ. මේ අපට කරන්නද? මේ රටේ ජනතාවට කරන්නද? නෑ උන්ට බලය ගන්න. උන්ට නායකම් රැක ගන්න. මහ ජනතාව පැත්තේ හිටගෙන කරන සටනක් නෙවෙයි. මේක ඇවිල්ලා බෙදුම් වාදයට රේව කරන සටනක් නෙවෙයි. මේක ඇවිල්ලා අන්තවාදයට රේව කරන සටනක් නෙවෙයි මෙරටේ ආර්ථික හදන කරන සටනක් නෙවෙයි අධිරාජ්‍යවාදයට එරෙහි කරන සටනක් නෙවෙයි මේ ජාතිය අනතුරු වෙනකොට ඔයි කියපු අනතුරු වෙනකොට මේකෙක්වත් සටන් කරේ නැහැ ඒ සටන් වල අපි හිටියා මෙරටේ ඉඩම් විකුණනකොට මෙරටේ තරුණයන්ට අවස්ථා නැති වෙනකොට අධ්‍යාපනයේ කප්පාදු කරනකොට රට යටත් කරන්න හදනකොට මෙරට බෙදන්න හදනකොට මෙරට අන්තවාදයට තල්ලු කරන්න හදනකොට ඒවට විරුද්ධව රනිල් සටන් කරාද ඒවට විරුද්ධව සජිත් සටන් කරාද නැහැ ඒ කට්ටිය හිටියේ අර කඳවුරේ අපි හිටියේ ජනතා කඳවුරේ ඉතින් දැන් ඒ කට්ටිය මේ සටන් කරන්නේ ද්වන්ද සටනක් බවට පත් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කඳවුරු දෙකකට බෙදිලා අවි අමෝරාගෙන සටනකට ඇවිල්ලා මේ නිදානේ බහිරව යාසේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ නායකකම අතාරින්නේ නැහැ. ඒ වගේම මේ නිදානේ රහ දන්න මේ බලේ රහ බලන්න කැමති සජිත් ප්‍රේමදාස මහත්තයත් මේ සටන අතාරින්නේ නැහැ. ඉතින් රටේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ අපේ සටන ඔය සටන නෙවෙයි. අපේ සටන ජීවත් වීමේ සටන, අනාගතයක් නිර්මාණය කිරීමේ සටන, සෞභාග්‍ය, මනුස්සකම, සාධාරණී, යුක්තිය නිර්මාණය කිරීමේ සටන. ඒ සටන කරන්න ඒ පක්ෂ සූදානම් නැහැ. ඒකට සූදානම් දේශපාලන ව්‍යාපාරයේ තමයි ජනතා විමුක්ති පෙරමුණ. මේවට එරෙහිව ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා තමයි කියන්නේ. රජය කඩිනමින් සතස හරහා තොග වෙළඳපළට ප්‍රවිෂ්ඨ වීම මගින් ජනතාවට සහන මිලට බාණ්ඩ ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවත් ඉදිරි සති දෙක ඇතුළත එළවළු මිල පහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශනේ අපාමහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පසුගිය කාලේ එළවලු මිල වැඩිවීමට ප්‍රධානම හේතු වුණේ විශේෂයෙන් ලංකාව පුරා පැතිරුණු අධික වර්ෂා. සමහර ගොවිබිම් විනාශ වුණා. ඒ නිසා එළවලු මිල ගණන් සීග්‍රයෙන් පාත රට එළවලු, තුඩු රට එළවලු මිල ගණන් ඉහළ ගියා. දැන් අද අපි ඉන්නේ වර්ෂාපතනයේ නොමැති කාලේ. අපිට පෙනී යන දෙයක් තමයි එළවලු මිල ඉතාම සීග්‍රයෙන් ක්‍රමානුකූලව අඩුවෙමින් යනවා. විශ්වාස කරනවා තවත් සතියක් හෝ දෙකක් යනකොට එළවලු මිල විශාල වශයෙන් පහළ බහී කියලා. ඉතින් අත් වශයෙන්ම මේ නාඩු සහල් වල පාරිභෝජනයේ වැඩිවීම හරහා තමයි නාඩු සහල් වල නිෂ්පාදනය එහෙම නැත්නම් වෙළඳපළට පැමිණීමේ අඩුවක් අපිට වාර්තා වුණා. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අතරමැදියයි ක්‍රියාකාරීත්වය. ඒ නිසා විශේෂයෙන් අපි සත්වස්ස වෙළඳ සල් ජාලය තුළ මේ බාණ්ඩ අලවියේදී අපි සෑහෙන පමණ අඩුවෙන් ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. බාණ්ඩ වර්ග 8ක් සාමාන්‍ය මිලට අඩුවෙන් අපි ලබා දෙනවා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තොග වෙළඳපළට ප්‍රවිෂ්ඨ වෙන්න සතොස සමූපකාර සමිති වලට නිශ්චිත මුදලකට ලබා දෙන්න අපි කල්පනා කරලා තියෙනවා. මිල අඩු කිරීමට යෝජිතව තිබෙන වර්ග 3175 2621ක් දැනට මිල අඩු කළා. බාණ්ඩ වර්ගවල රජයේ විසින් ලබා දීපු සහන ලැබිලා තිනවා. නමුත් සහල් සහ එළවලු වල මිලත් එක්ක තමයි ලංකාවේ බාණ්ඩ මිල වැඩිවීමක් වශයෙන් කියන්නේ. මම ඉතාමත්ම වකීමෙන් කියනවා විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් අලුත් අවුරුදු කාලය තුල බාණ්ඩ ගණනාවක මිල වල පහළ වැසීමක් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ජීවන වියදම අවුරුද්ද පුරාම එක මිලකට තබා ගැනීම තමයි අපේ බලාපොරොත්තු.
අඩු ආදායම් ලාභී පවුල්වල සමාජිකයන් සඳහා රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ අයිතුපත් කැඳවීම මෙවන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය මාත්‍ය දාසිරි ජයසේකර මහතා පවසනවා. එම අයිතුපත් පෙබරවාරි මාස 15 වන දිනට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බාර දෙන ලෙසයි රාජ්‍ය මාත්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒකේ ශේෂ 25ක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ 25න් තමන් කැමති එකට ඉල්ලන්න පුළුවන්. ලංකා ජීවිතේන සීලම් පුරවැසියන්ගෙන් අයිතුපත් කැඳවලා තිබෙනවා. ලබා දීලා තියෙනවා ප්‍රාදේශීය කොට්ටාසෙන් එම අයිතුපත් බාර ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපද සාමාන්‍ය පෙළ සමත්වීමේ මට්ටමට වඩා පහළ මට්ටමේ අධ්‍යාපන සුසුකම් සහිත වීම. ඒ වගේම අයිතුපත් කැඳවන ලබන අවසන් දිනට වයස අවුරුදු 16ට නොඅඩු ඒ වගේම 40ට නොවැඩි වීම එක් පුද්ගලයෙක් පවුල්කෙන් අයෙක් පමණයි මාස 6ක අකන්න පුහුණු කාලය තුළ මාසකට රුපියල් 22500ක දීමනාවක් ගෙවනවා. ඒ වගේම අවුරුදු 10ක සතුටුදායක අකන්න සේවා කාලයක් සපුරාලීමෙන් අනතුරුව මේ අයට විසාම වැඩ හිමිකම ලැබෙනවා. සම්පූර්ණ කරන අයදුම් පත්‍රය පෙබරවාරි මාසයේ 15 වෙනිදාට පෙර ග්‍රාමසේවක කොට්ටාසේ පදිංචි ග්‍රාමසේවක නිලධාරියට මේ අයදුම් පත්‍රය බාර දෙන්න පුළුවන්. අජේ නව ප්‍රතිපත්ති රාමුව වන සෞභාග්‍ය දැක්ම අනුව සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ශේෂය නම්බාලීමට විශේෂ යෝජනා මාලාවක් දැන්ට ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඔවුන් විශාල ණය උගුලක හිර වෙලා තිබෙන තත්ත්වයක් අපි දැක්කා. ඒ අනුව දැනට අක්‍රීය මට්ටමේ පවතින ණය වෙනුවෙන් බැංකු විසින් නීතිමය පියවර ගැනීම වහාම අත්තිටුවා තිබෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. තමන් ලබාගත් ණය මුදලින් 50%ක් මේනකට බැංකුවලට ගෙවලා තිනවා නම් ඒ අදාළ ව්‍යාපාරිකයන් හිඟව තිබෙන පොලිස් සඳහා 50%ක පොලි ණය සානයක් ලබා දෙන වැඩපිළිවෙළක් මේකේ සකස් කරලා තියෙනවා. මේ ක්‍රියාදාමය තුළ යනු බොහොම පැහැදිලි මේ රටේ දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම සඳහා වන විශාල වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරලා තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.